පළවෙනි කාරණේ ඔයාගේ nails උත් මේ විදිහටද තියෙන්නේ බලන්න nail polish apply කරලා ඒක කාලයක් තියෙන්න අරිනවා remove කරන්නේ නැතුව මේක ඇත්තටම බොහොමයක් කාන්තාවන්ට අතපසු වෙන දෙයක් මාත් ඇතුළුව මමත් හදිසියට මේ වගේ nails තියාගෙන ගමන් ගිහින් තේනවා නමුත් මම එහෙම nails තියාගෙන වැඩට යන්නේ නැහැ මගේ යාළුවොත් එක්ක එළියට යන්නේ නැහැ එහෙම නැත්නම් dinner එකකට එළියට යන්නේ නැහැ විශේෂ ගමනක් මම මේ විදිහට nails තියාගෙන යන්නේ නැහැ මොකද ඒක හරිම අපිලිවෙල පාටයි මෙහෙම nails තිබ්බා කියලා මම කාවත් judge කරන්න නෙවෙයි මේ කතාව මොකද අපිට nail polish apply කරලා දවස් දෙක තුනක් යද්දී ඉබේම අපේ nails මේ තත්ත්වයටපත් වෙනවා. මොකද බොහෝතරයක් කාන්තාවෝ ගෙදර වැඩපල කරද්දී වතුර අල්ලද්දී අපේ nails ඉබේම මේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපි හැමෝටම nail salon වලට ගිහිලා සති දෙක තුනකට සැරයක් nails හදා ගන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් නෙවෙයි අද කාලේ තියෙන්නේ. නමුත් ඔය රැකියාවට යද්දී විශේෂ ගමනක් යද්දී ලස්සනට එළියට යන්න කැමතිනේ. අපි casual ගමනක් යද්දී වුණත් කොණ්ඩේ ලස්සනට පීරලා lipstick apply කරලා අපි ලස්සනට presentable විදිහට තමයි එළියට යන්න කැමති. ඉතින් අපේ nails පිරිසිදුවට පිළිවෙලට තියද්දී එකෙන් අපිට හොඳ polish look එකක් ගන්න පුළුවන්. අපේ nails මෙන්න මේ විදිහට chipped විදිහට තියෙනවා නම් අන්න ඒකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නේ. ඔයාට nail polish apply කරන්න කාලයක් නැත්නම් ඔයාට පුළුවන් ස්වභාවිකව ඔයාගේ තියෙන natural nails තියාගෙන යන්න. මොකද බාගෙට තියෙන nail polish apply කරගෙන ඉන්නවට වඩා මුකුත්ම නැතුව natural විදිහට තියෙනවා නම් අන්න ඒක ඊට වඩා පිළිවෙලයි. ඔයාගේ perfume එකේ සුවඳ ගොඩක් වෙලට ඔයාට දැනෙන්නේ ඔයා ඒක spray කරද්දි විතරයි. ඔයා ළඟ ඉන්න අයට තමයි ඔයාගේ perfume එකේ සුවඳ දැනෙන්නේ. ඉතින් ඔයාගේ perfume එක කොච්චර strong perfume එකක්ද ඔයා ඒක කොච්චර apply කරනවද කියලා ඔයා හරියටම දැනගෙන ඉන්න ඕනේ. සමහර බාල perfumes තියෙනවා, cheap perfumes තියෙනවා. ඒවල සුවඳ හරිම සැරයි. හරිම strong smell එකක් තමයි තියෙන්නේ. ඒවල සුවඳ වුණත් වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ. සහ ඕනාවට වඩා perfume එකක් spray කරන් ඉන්න කෙනෙක් ළඟට ආවහම මම දන්නවා ගොඩක් අයට මේක තියෙනවා. බහුතරයක් අයට මේක තියෙනවා. ඔළුව කැක්කම හැදෙනවා. මටත් සාමාන්‍යයෙන් ටිකක් සැර perfume එකක් spray කරන් ඉන්න කෙනෙක් ළඟට ආවහම ඔළුව කැක්කම හැදෙනවා. ඉතින් ඒකේ අදාළ පුද්ගලයා දන්නේත් නැහැ අපි මේ වගේ සැර perfumes පාවිච්චි කරලා ළඟ ඉන්න අයව අපහසුතාවයට පත් කරන්න හොඳ නැහැ. මම ඔයාලට පොඩි ටිප් එකක් දෙන්නම්. මේක ගොඩ දෙනෙක් කරනවා කියනත් මම දන්නවා මමත් පෞද්ගලිකව කරන දෙයක්. perfumes දෙකක් මම පාවිච්චි කරනවා. ටිකක් හොඳ perfume එකක් මම අරගෙන තියාගෙන ඉන්නවා. ඒක මම පාවිච්චි කරන්නේ විශේෂ අවස්ථාවකට විතරයි. වැදගත් ගමනක් යද්දී අපි හිතමුකෝ වෙඩින් එකක් අපිට පාටි එකක් එහෙම නැත්නම් ඩිනර් අවුට් එකකට අපි එළියට යනවා නම් අන්න ඒ වගේ අවස්ථාවන් වලට පාවිච්චි කරන්න මම ටිකක් හොඳ perfume එකක් අරන් තියාගෙන ඉන්නවා. ඒ වගේම දෙවෙනි perfume එක විදිහට මම තියාගෙන ඉන්නවා. ඒක මම නිතරම පාවිච්චි කරන perfume එක. මගේ hand bag එකේ දාගෙන ඉන්න perfume එක. ඒක ඔයාට පුළුවන් ගෙදරට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයා වැඩට යද්දී පොඩි පොඩි ගමන් බිමන් අපිට යන්නේ හදිස්සි පොඩි පොඩි ගමන් බිමන් අන්න ඒ වගේ ගමන් බිමන් වලට පුළුවන් ඔයාට අන්න ඒ වගේ perfume එකක් පාවිච්චි කරන්න. ඔයා හොඳ perfume එකකට මුදල් invest කරන එක ඇත්තටම සල්ලි අපතේ යamak කියලා හිතන්න එපා. මොකද ඔයා ඒ වගේ perfume එකක් පාවිච්චි කරන්නේ crowd එක අතරින් පොඩක් stand out වෙලා පෙන්වන්න. ඉතින් ඒ වගේ perfumes අපි නිතරම පාවිච්චි කරන්නේ නැති නිසා ඔයාට ටිකක් මුදලක් ඒකට වැය වුණත් ඒක නිතරම පාවිච්චි වෙන්නේ නැති නිසා ඔයාට කාලයක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි perfume එකක් apply කරද්දී ගොඩක් අය ශරීරයට ළඟින් තමයි perfume එක apply කරන්නේ. හැබැයි අපි හරියටම නිවැරදි විදිහට perfume එකක් apply කරගන්නේ අපේ ශරීරයට අඟල් 5-6ක් ඈතින්. ඔය perfume එකක් apply කරද්දී ඒක ගොඩක් තෙත ගතියට ඔයාගේ ශරීරයේ ගොඩක් තෙත ගතියට ඔයාට දැනෙනවා නම් ඔයා ඒක apply කරලා තිනවා ශරීරයට ගොඩක් ළඟ වැඩි. සහ මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක් කරනවා perfume එක apply කරාට පස්සේ ඒක මෙන්න මේ විදිහට rub කරනවා. ඇත්තටම එහෙම කරන එකෙන් perfume එකේ සුවඳ පොඩ්ඩක් අඩු කරනවා. ඔයා මේ වීඩියෝ එක බලනයින්ට වැදගත් වෙන්න ඔයා පාවිච්චි කරන perfume එක මොකක්ද කියලා පළවෙන් කමෙන්ට් කරන්න. ඒක ටිකක් ගණන් වැඩි එකක් වුණත් ලංකාව අපිට ගන්න තියෙන එකක් වුණත් කමක් නැහැ. එතකොට මේ වීඩියෝ එක බලන අනිත් අයටත් පොඩි idea එකක් ගන්න පුළුවන් මොනවාද හොඳ සුවඳ perfumes කියලා. සමහර කාන්තාවන් t-shirts එහෙම නැත්නම් t-shirt dresses අඳිනවා. ඉංග්‍රීසි වචන print කරපු. ඉතින් ගොඩක් වෙලෙට ඒගොල්ලෝ කියවලා බලන්නේ නැහැ. මොකක්ද මේ වචනේ තේරුම කියලා. ඉතින් පාරේ යද්දී අපිට ඉස්සරහට හම්බ වෙනවා ටී-ෂර්ට්ස් වල print කරපු මෙන්න මේ වගේ දේවල්. sexy, kiss me, touch me අනේ වගේ වචන print කරපු ටී-ෂර්ට්ස්. ඔයාට සමහර වචන හෝ වාක්‍ය කියව ගන්න අපහසු කෙනෙක් නම් තේරුම දන්නේ නැත්නම් එහෙම වාචුටක් දන්න කෙනෙක්ට කියලා ඒක කියවලා බලන්න මොකක්ද ඒකේ තේරුම කියලා. මොකද සමහර විට ඔයා කිසිසේත්ම අකමැති දෙයක් වෙන්න පුළුවන් මේ ටී-ෂර්ට් එකේ print කරලා තියෙන්නේ. මෙහෙම දේවල් type කරපු ටී-ෂර්ට් ඇඳන් යන්නේ කෙනෙක් ඔයා ඉස්සරහට හම්බ වෙන කෙනාට ඔයා මොන වගේ message එකක්ද දෙන්නේ කියන එක ඔයා ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් මේ වගේ වචන print කරපු ටී-ෂර්ට්ස් ඔයා පාරේ ඇඳගෙන යනවා නම් ඒකෙන් බලන කෙනාට ඔයා ගැන හරිම cheap look එකක් තමයි එන්නේ. ඉතින් වැදගත් පිරිමි කෙනෙක්ගේ ආකර්ෂණය ලබා ගන්නත් ඔය අපොහසත් වෙනවා. මෙහෙම වචන print කරපු ටී-ෂර්ට්ස් ඇඳගෙන පාරේ යද්දී. අපි ඇඳුම් ඇඳගෙන යන්න ඕන පිරිමි ආකර්ෂණය කරගන්න නෙවෙයි. නමුත් අපි මොන වගේ පිරිමින්වද අපි ආකර්ෂණය කරන්නේ මොන වගේ පිරිමි කෙනෙක්ටද අපි invite කරන්නේ කියන එක ගැන නම් අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අඳින ඇඳුම් වැදගත්. නමුත් අපි ඇඳුම් යටින් මොනවාද අඳින්නේ කියන එක ඊට වඩා වැදගත්. විශේෂයෙන්ම කාන්තාවකට. අපි නිවැරදි අndergarments තෝරගන්න එකෙන් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. අපිව feel වෙන විදිහ අපිට සහ අපිව කෙනෙක්ට පේන විදිහ. හරිම simple roll එකක් තමයි සුදු පාට bra එකක්, සුදු පාට ඇඳුමක්, එහෙම නැත්නම් සුදු පාට t-shirt එකක් යටින් අඳින්නේ නැති එක. සුදු පාට bra එකක් අඳින්න එපා කියන්නේ ඇයි? මොකද සුදු පාට ඇඳුම් කියන්නේ හරිම see through. ඒකෙන් සුදු පාට ඇඳුමකින් අපේ ශරීරය පේන්න පුළුවන්. විශේෂයෙන්ම ආලෝකයට නිරාවරණය ඉතින් සුදු පාට ඇඳුමක් යටින් සුදු පාට බ්‍රා එකක් ඇඳහම අපේ මේ ඇඳුම ස්ටෑන්ඩ් අවුට් වෙලා මේ සුදු පාට බ්‍රා එක තමයි වැඩිපුර නෝටිස් වෙන්නේ. නීට් විදිහට පිළිවෙලට අපිව පේනවා දකින්නනේ අපි හැමෝම කැමති. ඉතින් ඔය අනිත් දවසේ සුදු පාට ඇඳුමක් අඳිනවා නම් මතක් කරලා සුදු පාට බ්‍රා එකක් යටින් අඳින්න එපා. අපේ හැමේ පාටට ළඟින් යන බ්‍රා එකක් තමයි අපි තෝරගන්න ඕන නියුඩ් කලර් බ්‍රා එකක්. සහ අපි gym එකට යද්දී ගොඩක් අපි leggings නේ අඳින්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ leggings ටිකක් tight එකට තමයි තියෙන්නේ. අන්න ඒ වගේ tight තියෙන ඇඳුමකින් leggings වෙන්න ඕනේ. tight ඇඳුමක් ඇඳහම අපේ panty line එක පේන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් මේ විදිහට panty lines පේන්නේ නැතුව අපි අඳිනවා නම් ගොඩක් හොඳයි. අපි tight ඇඳුමක් අඳිද්දී මතක තියාගන්න ඔයා seamless pant එකක් තමයි යටට අඳින්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් තොන් එකක් පාවිච්චි කරන්න එහෙම නැත්නම් boy shorts තියෙනවා seamless panties තියෙනවා ඒ වගේම G string එකක් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. සහ අපි කාන්තාවන් විදිහට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ගමනක් යන්න කලින් එළියට යන්න කලින් අනිවාර්යයෙන්ම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි ඉස්සරහට කොහොමද පේන්නේ අපිව පිටිපස්සෙන් කොහොමද පේන්නේ අපිව පැත්තට කොහොමද පේන්නේ කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕන. මොකද අපි එළියට ගියාට පස්සේ අපේ අඩුපාඩුවක් දකින්නට වඩා කෙනෙක් අපිට අඩුපාඩුවක් අපි පේන්නලා අපි අපහසුතාවයට පත් වෙනවට වඩා අපි ගෙදර ඉඳන් එළියට යද්දී පිළිවෙලට පිරිසිදුට යනවා නම් ඒක අපි කාටවත් හොඳ. අndergarments ගැන මේ වගේ simple දේවල් දැනගෙන ඉන්න එක අපි හරිම වැදගත්. මොකද අපිට හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව හොඳ පහසුවක් ඇතුව ඇඳුම් ඇඳුත් එහෙම ඒක අනිවාර්යයෙන්ම අපේ look එකකින් පේනවා. ඔයා කතාවක් අහලා තිනේ ඔයා feel good නම් ඔයා අනිවාර්යයෙන්ම look good වෙනවා. අපි pattern එකක් තියෙන ඇඳුමක් තෝරගද්දී උදාහරණයක් විදිහට floral එහෙම නැත්නම් stripes, polka dots වෙන්න පුළුවන් නැත්නම් designs ගියපු ඇඳුමක්. මෙන්න මේ වගේ දේවල් වලට ඉක්මනට බලන කෙනාගේ ඇහැ යනවා. ඉතින් මේ pattern එකේ තියෙන ලස්සන යටපත් කරලා දාන්න පුළුවන් ඔය ඒකට ගැළපෙන්නේ නැති පාටක් ඇඳම. උදාහරණයක් විදිහට අපි මේ වගේ floral details තියෙන designs ගියපු colourful skirt එකක් වගේ අඳිනවා නම් අපි top එක තෝරගද්දී ඒ skirt එකේ තියෙන මොකක් හරි පාටකින් තමයි top එක තෝරගන්න ඕනේ. එතකොට තමයි අපි අඳින outfit එක ගොඩක් ලස්සනට ආකර්ශනීයව පේන්නේ. ඒ වගේම තමයි අපි top එක colourful designs එහෙම නැත්නම් patterns floral තියෙන එකක් තෝරගද්දී පහළ කොටස අපි තෝරගන්න ඕන ඒ top එකේ තියෙන මොකක් හරි කලයකට match වෙන විදිහට. ඔයා අඳින টොප් එකට එහෙම නැත්නම් ස්කර්ට් එකට ඔයා ළඟ මැච් වෙන කලර් එකක් නැහැ කියලා හිතනවා නම් ඔයාට හැම වෙලෙම පුළුවන් නියුට්‍රල් කලර් එකක් ඒ ඇඳුම එක්ක මැච් කරන්න. black, white, brown, cream සහ beige ඒ වගේම grey කියන නියුට්‍රල් කලර්ස් ඔයාට ඕනම ඇඳුමකට මැච් වෙන විදිහට අඳින්න පුළුවන්. මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි හැමෝගේ මතින් සිද්ධ වෙන මේ පොඩි පොඩි අඩුපාඩු මගහැර ගන්න එකෙන් ඒවා ඉගෙන ගන්න එකෙන් අපිට උදව් වෙනවා. තව එක අඩියක් ඉස්සරහට තියන්න ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව ඉස්සරහට එන හැම දෙයකටම මූණ දෙන්න. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියට thank you. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි මේ වගේම කතා බහකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.